ධර්මය කියන්නේ පින්නතුනි ජීවිතයටයි අවශ්‍ය වෙන්නේ ධර්මය. අපි ඔබ බොහෝසේ දහම් කරුණ දන්නවා. ඔබ සමහරට පටිච්ච සමුපාදයේ චතුරාර්ය සත්‍ය, තිලක්කණය, තිපරිවට්ටය මේ කියන මහා ගාම්භීර වචන වලින් හැඳින්වෙන මේ ධර්මය හරියට ශ්‍රවණය කරලා ඔබ ලොකු දහම් දැනුමක් ලබාගෙන ඇති. ඔබේ මනසේ ඇති. ඉතින් මේ දහම් දැනුම ලැබුවට ඒක දැනුමක් පමණයි. දැනුම කියන්නේ එකක්, දැක්ම කියන්නේ එකක්. එහෙනම් දැක්මට පත් වුණොත් විතරයි අපිට මේ සංසාර ගමනේ නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තමයි තථාගත බුදු කෙනෙක් මේ ලෝව පහළ වෙලා ලෝක සත්‍යයට දේශනා කරපු ධර්මය. පින්නතුනි සැබැවින්ම මේ පටිච්ච සමුප්පාද ධර්මය අපි කොයිතරම් බාහිරින් හෙව්වත් මේ පටිච්ච සමුප්පාද ධර්මය අපි තුල නිසිදු වෙන්නේ. අපි බැලුවද අපි දිහාවට තම තමන්ගේ දිහාවට නැඹුරු වෙලා තම තමන්ගේ සිතට නැඹුරු වෙලා කොහොමද මේ පටිච්ච සමුප්පාද ධර්මයක් සිද්ධ වෙන්නේ කියලා අපි මොහොතකටවත් බැලුවද? හැබැයි අපි බණ අහනවා, සිල් සමාදන් වෙනවා, පින්කම් දන්කම් සිල්කම් කරනවා, දන්න දේ කරනවා. දන්න දේ කරගෙන තමයි මේ ආවේ මේ තාක්කල්. අනවරත අනවරාග්‍ර වූ සංසාරයක ඉපදෙමින් මැරිමින් ඉපදෙමින් මැරිමින් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියන ගිනිවලට ගොදුරු වෙමින් දැවෙමින් තැවෙමින් පිච්චෙමින් ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් ලැබෙනකොට සතුටු වෙමින් නොලැබෙනකොට දුක් වෙමින් ආව දීර්ඝ සංසාර ගමනේදී අපි එක්කෙනෙක්වත් දැනගත්තද, හිතුණද චුට්ටක්වත් මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා? අපිට හිතන්න වෙලාවක් නැහැ. වෙලාවක් නැතිකමයි තියෙන්නේ. නමුත් මරණය යම් මොහොතක ඔබ වෙලා ගන්නකොට සියල්ල දාලා යන්න වෙනවා. එදාට ඔබ අසරණද අනාථද සරණක් කරගෙන තියෙනවද කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. මේ හැමදේම කළත් ලෞකික භෞතික ලෝකේ ජීවත් වෙනකොට ඕනෑම පුද්ගලයෙකුට අවශ්‍ය වෙනවා, ඉන්න තැනක් අවශ්‍ය වෙනවා, රැකියාවක් අවශ්‍ය වෙනවා, මිල මුදල් ලෝණ වෙනවා, සාමි භාර්යාව ඉන්නවා, දූ දරුවෝ ඉන්නවා, දෙමව්පියෝ ඉන්නවා, යුතුකම් වගේ කීමිෂ්ට සිද්ධ කරනවා, කාර්යාල යුතුකම් මේවා කරනවා, මේවා කරනවා. මිනිස්සුක ඉපදුනම ওই ටික කරනවා. ඒක කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ. ඔබ දන්නවා. යහගුණ කියන එක ඔබ දන්නවා. හැබැයි ඔබ දන්නේ නැහැ ಗುಣ ධර්ම කියන්නේ මොකක්ද කියන එක. ගුණය තමයි ධර්මයට පත් වෙන්නේ. අන්න ඒ ටික අපි තේරුම් ගන්න ඕනේ බුදු පියාණන් වහන්සේගේ දේශනාවට අනුව. පින්නතුනි අපි මේ සංසාර ගමනක් එනකොට අපි හැමෝම දැනගෙන හිටියේ එක පැත්තයි. මොකක්ද අපි දැනගෙන හිටියේ එක පැත්ත? අපි හැමෝම දන්නේ නැද්ද මේ ජීවිතේ උනත් ඔබට තේරෙනව නේද අපිට සතුට ලැබෙන්නේ කුමක් නිසාද කියලා? අපිට සතුටක් ලැබෙන්නේ අපි හිතන දේ ඒ විදිහටම අපිට ලැබුණොත් නේද? එතකොට අපි හැමතිස්සම අදිෂ්ඨාන නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ අපේ සතුට උදෙසා අපි බොහෝ දේ මගේ කරගන්න නේද? තමන්ගේ කරගත්තු තරමට නෙමෙයිද අපිට සතුට ලැබෙන්නේ? තමන්ගේ කරගත්තු තරමට තමයි වෙනතනේ සතුට ලැබෙන්නේ. හැබැයි ඔබ දැක්කද ඒකේ අනිත් පැත්ත? ඒ ලබාගත්තු සතුට ලබාගත්තු තරමට ගොඩ ලොකු වුණ තරමටම ගිනුමට බැර වෙන දුක දැක්කද? නැහැ. අන්නේකයි මේ එක පැත්තයි දැක්කේ. සතුට පැත්ත විතරයි හඹාගෙන යන්න පුළුවන් වුණෙත් දැනගෙන හිටියේ දැන් කරන්නේත් කරගෙන ආවෙත් කරන්න වෙන්නේත් මත්තට ඕකම තමයි. එහෙනම් අන්න ඒකට කිව්ව අවිද්‍යාව මූල පටිච්ච සම්පාදේ කියලා. දැන් තේරෙනවද? කරගෙන ආවෙත් දැන් කරන්නේත් දැන් කළොත් මත්තට කරන්න වෙන්නේත් ඔන්න ඔය අවිද්‍යාව නිසා කරගන්නා වූ බැඳීම් ස්වභාවය නිසා තමයි මුලා වෙලා ඉන්න දුක්ඛ කන්දේකට උරුමකම් කියන ක්‍රියාවලිය. ඒක තමයි අපි කරගෙන ආවේ. හොඳයි පින්නතුනි, අපි හැමෝම මිනිස්සු වෙලා ඉපදිලානේ. දැන් මිනිස්සු වෙලා ඉපදිලා ඉන්න ඔබ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඔබෙන් ප්‍රශ්නයක් අහුවා. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? පින්නතුනි හොඳට තේරුම් ගන්න, අපි ඇස හොඳට පේනවා නම්, කන හොඳට ඇහෙනවා නම්, නාසය හොඳට ගඳ සුවඳ දෙන්න ස්වභාවයක් තියෙනවා නම්, දිවට රස දැනෙන ස්වභාවයක් තියෙනවා නම්, කයට පහස දැනෙන ස්වභාවයක් තියෙනවා නම්, ඒ වගේම හිතන්න පුළුවන්කමක් තියෙනවා නම් මෙන්න මේකනේ අපි ජීවත් වෙනවා කියන්නේ. ඔය ටික නැවතුන දවසට අපි ජීවත් වෙලාද? නැ මිය යනවා. එහෙනම් ජීවත් වෙනවා කියන්නේ ඒ ටික නම් මිය යනවා කියන්නේ ওই ටික හිමිවීම. එහෙනම් ජීවත් වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය දොරවල් හයට එන අරමුණු පිනවමින් ලැබෙනකොට ඒ අරමුණු ඔස්සේ තමන් කැමැත්තෙන් බැඳෙමින් පිනවමින් ඒ වගේම අහිමි වෙනකොට දුක් වෙමින් ගත කරන ජීවිතයක්.
ගත කරන ජීවිතයක් අපි තේරුම් ගන්න ඕනේ. ජීවිතය කියන්නේ මොකද්ද? මම කියන්නේ කවුද? මම කොහේ දන්දාවේ? අපි හෙව්වද මොකතකටවත්? අපි හොයන්නේම අනුන් ගැනනේ. ඉතින් අනුන් ගැන හොයනවා අපි. ඒ වගේම පින්නතුනි අපිට අන් අය ගැන තමයි හැමතිස්සෙම වෙහෙසෙන්න වෙලා තියෙන්නේ. මෙන්න මේ චූටි පැයක පමණ කාලයක් ඔබ මිඩංග කරන්නේ ඔබ වෙනුවෙන්. අනේකයි මේ පුංචි පැයේ අපේ පින්නත් ඒ නෝන මහත්මිය ඔබට ධර්ම දානය කියන උතුම්ම දානය දෙන්න සූදානම් කරගත්තේ. දානයන් ඕන තරම් තියෙනවා. ධර්ම දාන, වස්තු දාන, ආහාර දාන, ඒ වගේම විවිධාකාරයේ දාන දෙනවනේ. ඒ දානයන් අතුරේ දැන් ආහාර දාණය දුන්නා, වස්ත්‍ර දාණය දුන්නා, ද්‍රව්‍ය මොනවා හරි පූජා කළා. ඒ සියල්ලම ලෞකික භෞතික ජීවිතයට අවශ්‍ය වෙන දේවල්. හැබැයි ධර්ම දාණය, ධර්ම දාණය තමයි උතුම්ම දාණය. ඒ ඔබේ අධ්‍යාත්මික විමුක්තිය උදෙසා දෙන උතුම්ම දාණය. ඔබ සසර දුකෙන් නිදහස් කරන්න යම් කෙනෙකුගේ අරමුණක් තිබුණා නම් අන්න ඒ දාණය, උතුම්ම දාණය ඔබට දීලා ඒ අපේ පින්නත් ඒ දියණිය ඔබගෙන් සමගන්න තමයි සූදානම. එහෙනම් සමගන්නා මොහොතේ ඇය දෙන දාණය ඔබට මේ අති උතුම් බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිදා මම ඔබට කිව්වා අපිට ඇස කන නාසය දිවකය මන කියලා ඉන්ද්‍රියන් හයක් තියෙනවා. මේ ඉන්ද්‍රියන් හයට ගෝචර වෙනවා මේ ලෝකයේ තියෙන ධර්මතා. අපි ඇහැට පෙනෙනවා, ඇහැට ඇහෙන්නේ නෑනේ. කනට ඇහෙනවා, කනට පෙනෙන්නේ නෑනේ. එනම් ඇහෙන දේ පෙනෙන දේ, අනිත් ටික මොකද්ද? දැනෙන දේ හිතෙන දේ. මොනවද දැනෙන්නේ? දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, ඒ වගේම සිතට හිතනවා. එහෙනම් හිතන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඇහෙන දේ, පෙනෙන දේ, දැනෙන දේ, හිතෙන දේ, ඔන්න ඔය ටික විතරයි අපේ ජීවිතය අපි කරන්නේ. දැන් මෙහෙම බුදු පියාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයේදී ගැඹුරු ධර්මයක් වුණාට මේ පටිච්ච සමුප්පාද ධර්මයේදී මෙන්න මේ මූලිකව මෙන්න මේ සිදුන ක්‍රියාකාරීත්වය තුළදී ඔබ රූපයක් දැක්කට, සද්දයක් ඇහුවට, ගන්ධයක් වින්දට, කෑමක් කලා රසයක් බැලුවට අකුසල් සිද්ධ වෙනවද? නැහැ. පවක් සිද්ධ වෙනවද? නැහැ. එහෙනම් ඒක ස්වභාවිකයි. ස්වභාවිකත්වයේ ඉක්මවාගිය දෙයක් තියෙනවා. අන්න ඒ දේ තමයි අපි සංසාර ගමනේ ඉන්න කරගත්ත වැරැද්ද. අන්නේ වැරැද්ද හදාගන්න තමයි දරුවනේ අපි මිනිස්සු වෙලා ඉපදුනේ. දුර්ලභ වූ මිනිස් ජීවිතයක් අපිට මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබුණේ. අපි මේ සංසාර ගමනට බද්ධ වෙලා අනේක ප්‍රමාණ වූ දුක්ඛං කටළු වෙදිමින් මේ යන ගමනේ මිදී නිදහස් වෙන්න මොකද්ද මං කරපු වැරැද්ද? කොහොමද ඒ වැරැද්ද දකින්නේ? හදාගන්නේ කොහොමද? හදාගන්න මාර්ගය මොකද්ද කියනකොට ඔබ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා තන එකයි තේරුම් ගන්න ඕන. ත්‍රිමන ජීවිතයටයි ධර්මය අවශ්‍ය වෙන්නේ. ඔබ එදිනෙදා කරන ජීවිතයේදී මේ ධර්මය ගලපගන්නේ කොහොමද කියලා. දැන් ඔබට මම මුලින්ම කිව්වා පින්නතුනි මේ පේන ඇහෙන දැනෙන හිතෙන දේ ස්වභාවිකයි කියලා. මෙන්න මේ පටිච්චසම්පාදයට කියනවා අව්‍යාකත පටිච්චසම්පාදය කියලා. ඇයි? ඒ වගේ කිසිම විදියක කුසලයට හේතුවක් වෙන්නෙත් නැහැ, අකුසලයට හේතුවක් වෙන්නෙත් නැහැ. ඒක සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා නම් ඒකේ ඊට එහාගේ දෙයක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒක ස්වභාවිකයි. ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්. හැබැයි මේ ස්වභාවිකව සිද්ධ වෙන දේ ස්වභාවිකව සිද්ධ වෙනවා කියලා තේරුම් ගන්න ඔබ ධර්මයක් තේරුම් ගන්න ඕන. නැතු ඒක ස්වභාවිකයි කියලා ඔබට මං කිව්වට, අව්‍යාකතයි කියලා කිව්වට ඒක ඔබට තේරෙන්නේ නැහැ. එහෙමනම් අපිට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් දේ තමයි ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි මේ කරන පිළිවෙල. ඒ කරන පිළිවෙල තමයි අවිද්‍යා මූලික පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. එහෙනම් අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, නාම රූප සලආයතන පස්ස වේදනා, ඒ වගේම තණ්හා උපාදාන භව කියලා හිටම ඔබ අහලා ඉතින් හොඳට දන්නවනේ මං කියවේ නැතුවට. අන්න ඒ පටිච්ච සමුපාදයක් අපි සෑම කෙනෙක් ළඟම සිද්ධ වෙනවා පින්නතුනි. ඔන්න ඕක තමයි වැරද්ද. ඇයි ඒ? ඒකේ මූලය මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ අහනවනේ මෙහෙම. කතමාච භික්ඛවේ අවිද්‍යාව. මහණෙනි මොකද්ද මේ අවිද්‍යාව කියන්නේ කියලා? ඒක මොකද්ද? දුක්ඛේ අඥානං, දුක් සමුදය අඥානං, දුක් නිරෝධේ අඥානං, දුක් නිරෝධ ගාමිනී පටිපදේ අඥානං. එහෙනම් මොකද්ද මේකෙන් කියන්නේ? මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය නොමැතිකම තමයි කියන්නේ එකෙන්. එහෙනම් අවිද්‍යාව මූලිකව වුණ, අවිද්‍යාව කියන්නේ නොදන්නාකම නා. අපි දැනගෙන හිටියේ නැත්තේ මොකද්ද පින්නතුනි? මාර්ගයයි දැනගෙන හිටියේ නැත්තේ. මිදෙන්න අපි දැනගෙන හිටියේ නැහැ. අපි එකතු කර කර යන්න දැනගෙන හිටියා. එක කියලා දෙන්න කවුරුවත් ඕනේ නැහැ.
ස්වාමීන් වහන්සේලා වුණත් නැහැ, බුදුහාමුදුරුවෝ වුණත් නැහැ. නමුත් අපි දැනගන්න ඕන අපි කරන්නේ මොකද්ද මේ වැරද්ද? අපි කරන දේ වැරද්ද කොතනද සිද්ධ වෙන්නේ? අන්නේ වැරද්ද හදාගත්තොත් අපි මේ ලෞකික ජීවිතේනොත් ඔබ දිනුම්, ලෝකෝත්තර ජීවිතේනොත් ඔබ දිනුම්. එනම් මෙලවත් පරලවත් දිනුම් කියලා කියන තැනට එන්න තමයි ඔබ තේරුම් ගන්න ඕන. නම් අපි කරන වැරද්ද මොකද්ද කියන එකයි තේරුම් ගන්න ඕන පින්නතුනේ මේ ජීවිතේ. අවිද්‍යාව නිසා මේ ලෝක සත්වයෝ මොකද්ද කරන්නේ? අවිද්‍යාව නිසා කියන්නේ නොදන්නාකම. මොකද්ද නොදන්නේ? චතුරාර්ය සත්‍යයයි අවබෝධ නොවෙන්නේ. එහෙනම් අපි දැනගෙන හිටියේ නැත්නම් මොකද්ද? චතුරාර්ය සත්‍ය තුල දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? සත්‍යක් කියලා කියන්නේ. හොඳයි, අපි මෙහෙම හිතමු. ඔබ බොහෝම කැමති ඔබ පයසට යන්නේ නැතුව ඉන්න ඕන, ඔබට ලෙඩ රෝග හැදෙන්නේ නැතුව ඉන්න ඕන, ඔබට මගේ කියලා කියපු දේවල් අහිමි වෙන්නේ නැතුව සදාකාලික සුවයක් විඳින්නම ලංකරගත්තු ටික එහෙමම තියෙනවා නම්, ඔබේ ගොඩ ඒ විදිහටම තියෙනවා නම් ඔබ කැමතියි. ඒ වුණාට ඒක එහෙම වෙනවද? මගේ කියලා හිතපු දේවල් කවදාකවත් සදාකාලික ඔබට වින්දනයක් ගෙන දෙනවද? සදාකාලික වින්දනයක් ගෙන දෙන්න නම් අපි බලාපොරොත්තු දේ, අපි මගේ අය කියලා ගත්ත දේ සදාකාලිකටම පවතින්න ඕනේ. සදාකාලිකව පවතින නම් අපිට නිවනක් අවශ්‍යද? නැ, නිවනක් අවශ්‍ය වෙන්නේ සදාකාලික සුවයක් අපිට තියෙනවා නම්. හැමදාම අපිට සතුටින් ඉන්න පුළුවන් නම් අපිට මොකටද නිවන? එහෙම වෙන්නේ නැහැ. අපිට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියන ගිනි වලින් දැවෙන කොට තමයි බුදුහාමුදුරනේ කියන්න මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා හොයාගෙන ගියේ. එමනම් අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා. අපි මයි ගැට ගහගත්තේ, අපි මයි ගැට ලෙහා ගන්න ඕනේ. එන ලෙහා ගන්න නම් ගැට ගහගත්තේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ගැට ගැහුනේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ඒ හේතුව දකින්න ඕන. හේතුව නිරෝධ කළොත් පමණයි අපිට ඵලයේ නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඔබ කොමල ඵල ලබලානේ? ඵලයක් ලබලා නැද්ද? ඵලයක් ලබලා තියෙන්නේ. මොකද්ද ওই ඵලේ? ඔය ලැබිලා තියෙන, ඔය වාඩි කරවලා තියෙන ඔබ ලබපු ඵලේ තමයි. එනම් දුක මොකද්ද? ওই ඵලයයි දුක. මෙහෙම වෙයි කියලා හිතුවද? නෑ, හිතුවේ නෑ. මේ වගේ දුක්ඛක්ඛන්දිය විඳින්න වෙයි කියලා හිතුවා නම් කවදාවත් ඔබ කැමැත්තෙන් බැඳෙනවද යමකට? නෑ, බැඳෙන්නේ නෑ. එහෙනම් අපි බැඳුනේ අන්න ඒ ඇත්ත දන්නේ නැති නිසා. මේ වගේ දුකක් විඳින්න වෙයි කියලා මම හිතුවේ නෑ. ඒකයි මම බැඳුනේ, මාගේ කරගත්තේ. දැන් මං හිතුවට එහෙමම වෙන්නේ නෑ. එනම් මොකක්ද එතන බුදු පියාණන් වහන්සේ දුක්ඛ සත්‍ය දේශනා කරපු දේ? යම්පි චං නලබති තම්පි දුක්ඛ. මං කැමති යම්පි ඉච්ඡං, මගේ ප්‍රිය බව දෙනවා, මගේ කැමැත්තෙන් මං බැඳුණා. ඒ උනට නලබති ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැති වෙනකොට ඇයි වැළපෙන්නේ නැත්තේ? වෙනස් වෙන ලෝකයේ කිසිවක් සදාකාලික නැහැ. එනම් වෙනස් වෙන නිසා ඒවා අහිමි වෙනවා අපිට. වෙනස් වෙවි, වෙනස් වෙවි පවතින ස්වභාවයක් නැහැ. ඒක නිසාම අපිට මොකක්ද උරුම වෙන්නේ? දුක. එහෙනම් දුක අපි ළඟ තියෙන දෙයක්ද? තියෙන දෙයක් නෙමෙයි පින්නතුනි. දුක අපි හදාගන්න දෙයක්. අපි දුක අපට උරුම නම් අපිට සතුටක් කියලා දෙයක් නැහැනේ. හැමදාම දුකෙන් ඉඳ වෙන්නේ. දුක ස්ථිර නැහැ. දුක අපි හදාගත්තා. අන්න ඒ නිසාම තමයි අපිට දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. දුක හදාගත්තු දෙයක් නිසා දුකෙන් අපට නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් අපිට දුක අහිමි වීමට නිසානේ. එනං අපි බොහෝ දේවල් මාගේ කරගත්තේ සදාකාලික වින්දනය උදෙසාමයි. බලන්න ගියාම මේ එකතු කරගත්තු එකක්වත් පවතින්නේ නැහනේ. එතකොටනේ දුක. ඒ වුණාට දැන් අපි ඔක්කොමලා ඉපදිලානේ. දුක කියලා අපි දැනගත්තට අපි ඔක්කොම ඉපදිලානේ. දැන් ඉපදුනේ ඇයි? මේ ජීවිතේ පමණක්ද අපි මේ මිනිස්සුව වෙලා ඉපදුනේ? නෑ පින්නතුනි. එහෙනම් අපි අනවරත අනවරාග්‍ර වූ සංසාරයක බොහෝ දීර්ඝ ගමනක් අපි මේ එනව පින්නතුනි. යනවා, යන්න වෙනවා. ආව ගමන දැන් නවත්තන්න පුළුවන්ද? බෑ. ඇයි? දැන් ඇවිල්ලානේ, ඉපදිලානේ. මේක විපාකයනේ. දැන් ඒ කරගත්තු දේ විපාක දෙන එක නවත්තන්න පුළුවන්ද? ඒත් බෑනේ. එහෙනම් අපිට කරන්න පුළුවන් මොකද්ද? මත්තට දුක උරුම නොවනසේ කටයුතු කරගන්නේ කොහොමද කියලා අපිට තේරුම් අරගෙන කරන්න පුළුවන්. එච්චරයි අපිට කරන්න පුළුවන් දේ. එමනම් අපිට මෙවැනි වූ දුක් ගොඩක් උරුම වෙන්න හේතුව මොකද්ද? මේ අනවරත් අනවරාග්‍ර සංසාරයේ ඉපදෙමින් මැරෙමින් අපි ආව දීර්ඝ ගමනේදී මොකද්ද අපි කරපු වැරද්ද? පින්නතුනි, ඔන්න ඔය අපි හැමෝම ළඟ තියෙන තණ්හාව. තණ්හාය ඡායති සෝකෝ, තණ්හාය ඡායති භයං. තණ්හාය විප්පමුතස්ස
නත්ති සෝකෝ උතෝ බය. එනම් මේ තණ්හාවෙන් බැඳෙන ස්වභාවය අපි ළඟ නැද්ද? තියෙනවා. අපි කැමති දේවල් වලට අපි බැඳෙන්නේ නැද්ද? බැඳෙනවා. කැමති දේවල් කියලා ඒ ද්‍රව්‍ය වස්තුවේ පුද්ගලයා ළඟද කැමති ස්වභාවය තිබුණේ නැහැ. අපිට හිතුනේ උඹ නිසායි මට මේ ඔක්කොම වෙන්නේ කියලා නේද? ඒ උනට එහෙමද? නැහැ. මගේ හිතේ තියෙන කැත ගතිය නිසායි ඒවා වෙන්නේ. එහෙනම් ඒක බැලුවද? නැහැ. අපි හැමතිස්සෙම දොස් කියන්න බලන්නේ බාහිර ලෝකයට. නමුත් තමන් ළඟ තියෙන දොස් උපදින හැටි අපි දැක්කද? අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ බෝධි මූලයට එලා තමන්ගේ හිත දිහා බලලා තේරුම් ගත්ත දේ. බුදුහාමුදුරුවෝ කිව්ව දේ කරන්නේ නැතුව අපිට කවදාවත් නිවනක් තියේද? නැහැ. අපි සීල් ගන්නවා. දන්කන් සීල්කම් පින්කම් කරනවා. අපි හිතනවා අපි ඔක්කොම හරි කියලා. අපි සීල් දෙද්දක් පුරවගෙන පන්සලකට ගිහිල්ලා බලන්න ඒ සමාදන් වන සීලය තුළ ඔබේ අධ්‍යාත්මිකව සංවරයක් තියෙනවද කියලා. ඒකට නෙමෙයි සීලය කියන්නේ. බුදු පියාණන් වහන්සේ සීලය කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරයටයි. එහෙමනම් අපි බලමු මේ සංසාරයේ දිගින් දිගටම කරගෙන ආපු මේ වැරද්ද මොකක්ද? පින්නතුනි, අපි හැමතිස්සෙම අපේ සිත් තුළ මෙන්න මේ ප්‍රිය භව කියන දේ ඇති වෙනවා. ප්‍රිය භව, කැමති භව, කැමැත්තෙන් බැඳෙන ස්වභාවය. කැමැත්තෙන් බැඳෙන ස්වභාවය කවුද හදාගත්තේ? තමන්මනේ. එහෙනම් කැමැත්තෙන් බැඳෙන ස්වභාවය තමන් ළඟ තියෙනවා නම් කැමැත්තෙන් බැඳෙන්න එන මොහොත කවුද දකින්න ඕනේ? තමන්මනේ. එහෙනම් ඒ කැමැත්තෙන් බැඳීම නිසා මට අත්වන සතුට උදෙසා මම කටයුතු කළා, මේකේ ඵලය දැක්කද? නැහැ. එහෙමනම් දුක්ඛ ඵලයක් ලබන්න හේතුව දැක්කද? නැහැ. එහෙනම් හේතුව අපි තුලින් දැකගත්තොත් අපිට හේතුව නැමැති මේ හොරාව අල්ලගන්න පුළුවන් නේද? පුළුවන්. අන්න ඒ හොරාව අල්ලගෙන ඒ හොරාව මරා දැමීම තමයි චන්දරාගේ මරා දැමීම කියන්නේ. කැමැත්තෙන් බැඳෙන ස්වභාවයෙන් මරා දැමීම කියලා කියන්නේ. එහෙනම් අපේ සිතේම උපදින මෙන්න මේ කැමැත්තෙන් බැඳෙන ස්වභාවය අපි තුල පළපදියම් වෙලා නැද්ද? පළපදියම් වෙලා පින්නතුනි. ඒකනේ කීවේ රූපං චිරති මචාන නාම ගොත්ත නචිරති. දැන් මේ කියමන් වල මොකද්ද තියෙන්නේ? මේ රූපය දිර දිරා යනවා. අපි මේ මැරෙනකොට මේ රූපය අයිතිකාරයින්ට දීලානේ යන්නේ. හැබැයි අපි නිදහස් වෙලාද යන්නේ? නැහැ. එහෙනම් මොකද්ද දිරුවේ නැත්තේ? නාම ගොත්තය. මොකද්ද මේ නාම ගොත්තය? ගොත කොටාවේ මොනවද? අපි රාගයෙන් බැඳුනා, දේශයෙන් ගැටුණා, මෝහයෙන් මුලා වුණා. අන්නේ ගති තුනක් අපි ළඟ තියෙනවා. අදටත් තියෙනවා නේද අපිට ඇලෙන ගතිය? යමකට ප්‍රිය නම්, එහෙනම් අපි ළඟ ප්‍රිය ගතිය උපදින ස්වභාවය තියෙනවා. ප්‍රිය ගතියක් උපදින ස්වභාවය තියෙනවා. ඒ කියන්නේ අපි කැමති දෙයට අපි බැඳෙන ස්වභාවය අපි ළඟ තියෙනවා. ඔය ගතිය තියෙන තාක්කල් අපි ප්‍රිය දේවල් වලට බැඳෙන්නේ නැද්ද පින්නතුනි? බැඳෙනවනේ. එහෙනම් ගමන කෙලවර වෙයිද? නෑනේ. ඉතින් කෙලවර කරගන්න ඕනේ කට්ටිය විතරනේ මේ බණ අහලා ඒ මාර්ගය අනුගමනය කළා තමන්ගේ ලෞකික භෞතික ජීවිතෙත් ඒ විදිහට කරගෙන මේ ලෝකෝත්තර මාර්ගයේ හිත දමණය කරගෙන ජීවත් වෙන්න බැරිද? පුළුවන්. අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. එහෙමනම් ස්වභාවිකව සිද්ධ වෙන්නා වූ මේ පෙරෙන හෙන දැයින දේවල් අපට සිද්ධ වෙනවා. අවිද්‍යාව මූලික කරගෙන කරන්නා වූ පටිච්ච සම්පාදේ අපි කරගෙන ආවා, දැනුත් කරනවා. එහෙනම් අවිද්‍යාව නිසා මොකද අපි කරන්නේ? අපි දන්නේ නැහැ අපි බැඳෙන තැන අපිට දුක උරුම වෙන බව. එහෙනම් බැඳෙන තැන දුක උරුම වෙන බව දන්නේ නැත්නම් අපි එක පැත්තයි දැනගත්තේ, අනිත් පැත්ත දැනගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ කියලා දෙන්න අපට නොදන්න පැත්ත. එහෙනම් ඒක තමයි මාර්ගයයි. ඔබ බැඳෙන තැනම නොබැඳී ඉන්නේ කොහොමද? ඒකට කියනවා විතරාගී කියලා. ඔබ රාගයෙන් බැඳෙන තැන විතරාගී වෙන්නේ කොහොමද? අන්න ඒක තමයි අපි නොදන්නා දේ. පැත්ත අපි දැනගත්තේ. අපිට විතරාගී විත දෝෂී විත මොහි නෑ. හැබැයි සරාගී බව, දේශ බව, මෝහ බව අපි ළඟ තියෙනවා. ඒක අපි පුරුදු පුහුණු කරගමින් කරමින් අවිද්‍යාව නිසා, ඇත්ත නොදන්නාකම නිසා අපි හිත හිත අපේ සිත විකෘති කරගැනීමේ විඥානය කියන්නේ කිලුටු උනසත. අපි විවිධාකාර දේවල් අපි සතුටින් වින්දනයක් යම් කිසි තැනක අපට ලැබුණා නම් අපි ප්‍රියයි කියලා ඒ දේ මගේ කරගෙන අපේ මනසේ තියාගත්තේ නැද්ද? මනසේ නේද අපි ඔක්කොම තියාගන්නේ. ඒ තියාගන්න ඔක්කොම ඔය
මනස කියන්නේ මොකද්ද? මනෝමය කය කියන්නේ මොකද්ද? මනෝමය කියන්නේ මනසින් හදාගත්. දැන් රන් වලින් හැදුණා රන්මය. රිදීෙන් හැදුණා රිදීමය. ලී වලින් හැදුණා දාරුමය. හැබැයි මේ මනෝමය. එහෙනම් මනසින් හදාගත්තු ලෝකය සත්‍යද? අපිට තේරුණාද? නැහැ පින්නතුනි. අපි ජීවිතයේ අවසාන භාගයට කිට්ටු වෙමින් ඉන්න මේ කාලෙදිවත් අපිට මේක තේරුම් ගන්න බැරි වුණොත්. හැබැයි හිතන්න එපා, බුදුහාමුදුරුවෝ කියනවා නිය පිටට ගත්ත පස් ටිකක් තරම් පවණයි මේ මිය යන සත්වයෝ නැවත මනුෂ්‍ය ජීවිතයක් ලබන්නේ කියලා. අන්න ඒ තැනට වැටෙන්න එපා. එහෙනම් මේ නිය පිටට ගත්ත පස් ටිකට ඔබත් අයිති වෙන්න ඕන. අන්න ඒක කරගන්නේ කොහොමද කියලා තමයි බුදු පියාණන් වහන්සේ ලෝක සත්‍යයට දේශනා කළේ. ස්වභාවිකව සිද්ධ වෙන දෙයට එහා ගිය කැමැත්තක් අපේ සිතේ උපදිනවා. එහෙනම් අන්නේ කැමැත්ත තමයි පින්නතුනි ප්‍රිය දෙයට. දැන් ප්‍රිය දෙයට අපි බැඳෙනවා කියලා කියන්නේ ප්‍රිය බව තියෙන්නේ ඔබ ළඟද මා ළඟද? ඔබට මම බැඳෙනවා නම් ඔබ ළඟද ප්‍රිය බව තියෙන්නේ? ඔබ ප්‍රිය නිසාද? මගේ ප්‍රිය ගතිය නිසාද? මාගේ ප්‍රිය වේතාවෙන් බැඳෙන ගතිය නිසායි මට ඔබ ප්‍රිය වස්තුවක් ලෙස පෙනුනේ. ඒක නිසානේ විද කසාද බැඳේ. ඒක නිසානේ. දැන් අපි කසාද බඳින්න ඕනෙම කෙනෙක් පින්නතුනි හොයන්නේ නැද්ද කෙනෙක්? හොයනවා. දකින කෙනා එක්කද කසාද බඳින්නේ? නැහැ. හොයනවා කෙනෙක්. ඇයි හොයන්නේ? මම කැමති රූපය මට ලැබෙනවද? මනසේ තියෙන ඒකනේ ගොඩාක් දෙනෙක් බලන්න යන්නේ. බලලා බලලා බලලානේ කෙනා හොයාගන්නේ. එහෙනම් අපේ ගතියක් තියෙනවා අපිට හොඳට මෙන්න මේ වගේ මෙන්න මේ වගේ මේ විදිහේ කියලා අපි කැමති රූපයක් අපේ මනෝමය කාය තුළ සංසාරේ දිගින් දිගට ඇසුරු කළ මෙවැනි කෙනෙකුටයි මම කැමති. මෙවැනි කෙනෙකුටයි මම කැමති කියන ගතියක් අපි ළඟ තියෙනවා. මේ ජීවිතේදීත් අපි ඒ ගතිය නේද නොදිරන නාම පොත්තේ නේද මේ ජීවිතේත් ඉදිරිපත් වෙලා ඔය කිව්වට බෑ මම කැමති කෙනා මෙන්න මේ වගේ වෙන්න ඕනේ කියලා අපි ආව හොයන්නේ. සොයා සොයා ඇවිල්ලා සෙව මැණික හම්බුණානේ අපිට නේද? ඉතින් මේ ජීවිතේ හම්බ වුණාට මැණික ඒ වුණාට ඒක මැණිකක්ද? මැණික හම්බ වෙලා නැහැ පින්නතුනි. අපි මැණිකක් කියලා හිතුණාට අපිට වැරදුන තැනත් අන්නේ ඒක තමයි. අපි සංසාරයේ දිගින් දිගට හොය හොයාවා. මේ ජීවිතේදීත් අපි ගතිය අනුව අපි ප්‍රිය දෙයට බැඳුණා. ප්‍රිය දෙයට බැඳුනේ ඇයි? අපි යමකට බැඳෙන්නේ ඇයි පින්නතුනි? ඒයින් අපට සදාකාලික වින්දනයක් ලබා ගන්න. සදාකාලික, తాවකාලික වෙහෙම නෙමෙයි. නමුත් අපි ලබා ගන්න උත්සාහ කරන සදාකාලික වින්දනය සදාකාලිකද తాවකාලිකද? తాවකාලිකයි. අපි දන්නවද తాවකාලිකයි කියන්නේ? නැහැ. ඒ නිසා නේද බැඳුනේ? ඔව්. එහෙනම් අපි දැනගෙන හිටියේ නැත්නම් ඒකට බුදුහාමුදුරුව මොකද්ද කිව්වේ? අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව නිසා නේද මේ අපි ක්‍රියා කරලා හිත කිලුටු කරගෙන විඥානේ අපේ මනසේ තියෙන ගතිය කියන්නේ නාම රූප සැකසුණු ඒ අනුව නේද අපි කැමති සුඛ වේදනාව විඳින්න යම් තැනක වේදනාව කියලා ඒ විඳින වින්දනයේ දිගට පවත්ත ගන්න ආසා නිසා නේද? ඔබ මල් ළඟ ඉන්නු නම් මට කොයිතරම් සතුටුද කියලා සදාකාලික කරගන්න නිවේද ළඟින් ගෙනත් තියාගත්තේ. ඔව් ඒකයි. එමනම් සදාකාලික වින්දනයක් ලබන්න ළඟින් ගෙනත් තියාගත්තට ඒක හිමම හැමදාම ලැබෙන ස්වභාවයක්. වින්දනයේ තුල ඒ මේ සිත ඒකාකාරී වෙන්න ස්වභාවයක් තියෙනවද? නෑ පින්නතුනි. එහෙනම් බාහිරනොත් ඒක වෙනස් වෙනවා. අපේ සිතුවිලි වෙනස් වෙනවා. ඉතින් වෙනස් වෙනකොට අර සදාකාලික වින්දනේ නෑනේ. එතකොට මොකද වෙන්නේ? අන්න දුකයි. දැන් දුක හදාගත්තේ කොමක් නිසාද? තණ්හාවෙන් බැඳුන නිසා. ඒ නිසා ඒවා හිමි වෙනකොට තණ්හායේ ජායති සෝකෝ උනේ. ඒ තණ්හාවේ ශේෂයක්වත් නැතුව නිරෝධ කරගන්න පුළුවන් කමක් ලැබුණොත් විප්පමුත්තස්ස වුණොත් නත්ති සෝකෝ කුතෝ බය. මේ සියලුම දුක් කන්දරාවෙන් අපිට නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් වැරද්ද දකින්න ඕනේ පින්නතුනි. අවිද්‍යාව මූල පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ අපි නොදැන කරන ඔන්නෝය වරද. ඇයි? අපි තුල තියෙනවා බැඳෙන ගතිය. ඒ නිසාම අපි කැමති දෙයටයි බැඳෙන්නේ. ඔබ මේ ලෝකයේ හැට පේන හැම දෙයකටම කැමතිද? නැහැ. ඔබට ඇහෙන හැම සද්දයකටම කැමතිද? නැහැ. ඔබ කැමති හැම රසයකටම ඔබ කැමතිද? නැහැ පින්නතුනි. හැබැයි ඔබ කැමති රසයක් දකින්න කැමති අය නැද්ද? ඔබ ප්‍රිය අය නැද්ද? අහන්න කැමති සින්දු නැද්ද? තියෙනවා පින්නතුනි. එහෙනම් ඔබේ ප්‍රිය ලෝකයේ ඔබ හදාගත්තු ලෝකයේ මෙන්න මේ වටයි මම කැමති කියලා
ගතියක් හදාගෙන නැත්ද අපි ළඟ? ගතියක් හදාගෙන තියෙනවා. අකමැතිකින් මම ඒවට කැමති නැහැ. ඔබට කැමති දේවල් විතරමද ඔබට පේන්නේ? ඇහෙන්නේ දැනෙන්නේ හිතෙන්නේ නැහැ. එහෙමනම් හිත ඔබට විශ්වාසද මට කැමති දේවල් විතරයි පෙන්වන්නේ කියලා හිත විශ්වාස කරන්න පුළුවන්ද? බැහැ. එහෙනම් අකමැති දේවලුත් අපිට පෙන්නවා. එතකොට අපි මොකද කරන්නේ? ඒකට අකමැති කියලා ගැටෙනවා. ප්‍රිය දේ පෙන්වනකොට ඒකට මම කැමතියි කියලා බැඳෙනවා. දැන් ආයෙත් ලෝභයයි ද්වේෂයයි නිවේද මේ වපුරන්නේ. තේරුණාද? දැනුණාද? හිතුවද? කල්පනා කරාද? අනිත් දේවල් කල්පනා කරාට තමන් ගැන කල්පනා කරාද? තමන් වැටින අගාධය තේරුම් ගත්තද? සංසාර බය දැක්කද? නෑ පින්නතුනි, මේ යනකොටයි ඔන්න ඔය බය එන්නේ. ඉස්සරට මාව දාලා යන්න එපා කිව්වට එක්කෙනෙක්වත් එනවද ඔබත් එක්ක යන්න? කවුරුත් එන්නේ නෑ. ඔබට දුක, ඔබම විඳගෙන ඔබ දුගතියෙන් දුගතියට පත් වෙන්න වෙනවා. එහෙමනම් අන්නේ තැනට මූණ දෙන්න එපා. එතනින් නිදහස් වෙන්න ජීවත් වෙනකොට මොකද්ද මම කරන්න ඕන කියන දේ තේරුම් ගන්න ඕන. එමනම් අපි ළඟ ගතිය තණ්හා වෙන ගතිය තියෙනවා. අපි කැමති දෙයටයි අපි බැඳෙන්නේ. අපි අකමැති දෙයටයි අපි ගැටෙන්නේ. එහෙනම් කැමති අකමැති කියලා ලෝකයක් අපි හදාගෙන, මිම්මක් අපි හදාගෙන තියෙනවා අපි ළඟ. ඔය මිම්ම නැති වුණොත් අපි කැමැත්තෙන් බැඳෙයිද අකමැත්තෙන් ගැටෙයිද? නෑනේ. එහෙනම් ඒ සිත මොකද්ද? උපේක්ඛා සිත. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පූර්ණ බුද්ධත්වයේ තුල තියෙන සිත මොකද්ද? උපේක්ඛා සිත. උන්වහන්සේගෙන් මෙන්න මෙහෙම දෙයක් අහනවා බ්‍රාහ්මණි. ස්වාමීනි, ඔබ වහන්සේ සතුටින්ද ඉන්නේ? මොනවා ලැබුණටද බ්‍රාහ්මණි? එහෙනම් ඔබ වහන්සේ දුකින්ද ඉන්නේ? මොනවා අහිමි වුණාටද බ්‍රාහ්මණි? එහෙනම් ඔබ වහන්සේ බුදු වුණා කියලා මොකක්ද අවබෝධ කළේ? සතුට වෙන්නවත් දුක් වෙන්නවත් දෙයක් නැති බව. එහෙනම් උන්වහන්සේ තේරුම් ගත්තේ නැද්ද ලෝකයේ ස්වභාවය? අන්න ඒක, සතුට වෙන්නවත් දුක් වෙන්නවත් සදාකාලික දෙයක් මේ ලෝකේ පවතින්නේ නැහැ. ඒ නිසායි මට සතුට වෙන්න දෙයක් ලබා ගන්න උත්සාහ කරන්නේ නැත්තේ, දුක් වෙන්න දෙයක් එක්කලා ගැටෙන්නේ නැත්තේ. එහෙනම් ඇලිීම ගැටීම කියන්නේ මොකද්ද? ලෝභයයි දේශයයි. හොඳයි, සසල ගමන යන්න හේතු තුනක් බුදුහාමුදුරුව කිව්වා. ඒ හේතු තුන මොකද්ද? යේ ධම්මා හේතු භවව තේ සංහේතු තථාගතෝ ආහෝ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. අසජීතෙරු උපතිස්ස පරිබ්‍රාජකයට කිව්වදී එතකොටම සෝතාපන්න වුණාලු. එමනම් මේ දේ තියෙනවනේ ඇත්ත, මේ ගාථාව තුළ සත්‍ය තියෙනවනේ. එහෙනම් මොකද්ද මේ යේ ධම්මා හේතු භවව? ඒ කියන්නේ හේතු තුනක් අපේ සිතේ නැවත නැවත මතුවෙනවා. මොනවද ප්‍රභවය කියන්නේ? ප්‍රභවය වෙනවා, නැවත නැවත මතුවෙනවා, ඉස්මතු වෙනවා. ඒ අවස්ථාවන් වලදී ඉස්මතු වෙනවා. හේතු තුන, ලෝභය, ద్వේෂය, මෝහය. ඔන්න ගති තුන. මේ තුනලු සංසාර ගමන යන හේතු වෙන්නේ. එමනම් තේ සංහේතු. බුදුහාමුදුරුවෝ ඊළඟට කියනවා තේ සංචයෝ නිරෝධෝ. මේ හේතු තුන පූර්ණ ලෙසම නිරෝධ කළොත් අන්න එතනයි නිවන. ඒ වන්වාදී මහා සමනෝ. ඒ මහා ශ්‍රමණින් වහන්සේ මෙන්න මෙවැනි ධර්මතාවයක් අවබෝධ කරගෙන අපිට කියනවා සසර ගමන යන්න මේ හේතු තුනයි. ඒ හේතු තුන ශේෂයක්වත් නැතුව නිරෝධ කළොත් මෙන්න නිවන. හේතු තුන සැකසෙන්නේ අපේ හිතේමයි. හේතු තුන නිසා ක්‍රියා කරන්නේත් අපිමයි. ඒ හේතු තුන දකින්න ඕනෙත් අපිමයි. ඒ හේතු තුන උපදිනකොට දුකෙන් නිදහස් වෙන්න නිරෝධ කරන්න ඕනෙත් අපිමයි. එහෙනම් මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය දැකලා ඒ නිරෝධ කිරීම හා සතු වගකීමක්ද? තම තමන් සතු වගකීමක්. එහෙනම් තම තමන්ගේ නිවන අවබෝධ කරගන්න ඕනේ. තම තමන් සසර දුකින් මිදී නිදහස් වෙන්න ඕනේ. තම තමන්ව තමගේ විමුක්තිය සොයාගන්න ඕනේ. තම තමන්ව තමන්ගේ අධ්‍යාත්මික පාරිශුද්ධතාවයට පත් වෙන්න ඕන. සබ්බ පාපස්ස අකරණං කියලා මං ගාතාවක් කිව්වා. එතකොට පාපය මොනවද? මෙන්න මේ රාගයයි, ද්වේෂයයි, මෝහයයි, ඒ තුලින් උපදින්නා වූ ඊර්ෂ්‍යාව, වෛර, ක්‍රෝධ, මාන්න, උඩඟුකම්, කුහකකම්, ගුණමකුකම්, මේවා ඔක්කොම මොනවද? පාපයෝ. බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ පාපයෝ ඇසුරු කරන්න එපා. අකරණීය ධර්ම, නොකළ යුතු ධර්ම. එහෙනම් නොකළ යුතු ධර්ම කියලා අපිට ඇයි ඒ පාපයෝ අයින් කරන්න කිවි? ඒක දුකට හේතු වෙන නිසා. දුකට හේතු වෙන නිසා. එහෙනම් හේතුව සැකසෙන්නේ තීර්ෂ්‍යාව ඇති වෙන්නේත් අපේ හිත තුළමයි. රාගයේ දේශ මොහය ඇති වෙන්නේත් අපේ සිත තුළමයි. එමනම් බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේවා දුකට හේතු. දුකට හේතුව දැක්කොත් ඔබ මොකද්ද දකින්නේ?
චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍ය දෙක නේද? දුකත් දුකට හේතුවත් දකිනවා. ඔන්න පළවෙනි එක පැත්තක්. ඔබ නොදැනගෙන හිටු පැත්තේ එක පැත්තක් ඔබ දකිනවා. දැන් ඊළඟට මොකද කරන්න ඕනේ? ඒ නිරෝධ කිරීමත් නිරෝධ කිරීමේ මාර්ගයත් හොයා ගන්න ඕනේ. එහෙමනම් බුදු පියාණන් වහන්සේ ඊළඟට කියනවා කුසලස්ස උපසම්පදා. කුසලයෝ අපිට නිකම් පිටින්නේ නෑ පින්නතුනි. අපිට පුරුදු රටාව අපි කරගෙන ආවට කුසලයෝ නම් නිකම් පිටින්නේ නෑ. ඒකට මොකද්ද කරන්නේ? අප කැප වෙලා අපි ඒ වෙනුවෙන් ඒ කටයුතු කරන්න ඕනේ. ඒකයි කියන්නේ කුසලස්ස උපසම්පදා. එන අප කැප වෙලා කරන්න ඕනේ මේ කුසලයෝ මොනවද? පින්නතුනි කුසලයෝ තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, විතරාගී, විතද්වේෂී, විතමෝහී ස්වභාවය. මේ ස්වභාවයට පත් වුණාම ඔබ දවනවද? තැවීමක් පිච්චීමක් තියෙනවද ඔබට? අසහනයක් තියෙනවද? නැහනේ. ඉතින් ඒකනේ සැපය. ඉතින් අර කෙලෙස් වුණා කෙලෙස් ඉපදුනහම ඊර්ෂ්‍යාව, වෛර, ක්‍රෝධ, මාන්න, උඩඟුකම්, කුහකකම්, ගුණමකුකම් එනකොට ඔබට සෝයක් දැනෙනවද? නැහනේ. ඔබට පීඩාවක් නේ. දැවීමෙන් රත් වෙලා පිච්චිලානේ ඔබ ඉන්නේ. එහෙනම් ඒක දුක නෙමේද? එහෙනම් ඒක සසර ගමනට හේතුව නෙමේද? ඒක උපදින්නේ ඔබේ සිතේ එවැනි ගති තියෙන හින්දා නේද? ඉතින් ඒ ටික තේරුම් ගත්තා නම් සබ්බ පාපයෝයි ඒ මිදුණු කුසලයෝයි හඳුනා ගන්න පුළුවන් නම් හිතේ දෙපැත්තක් තියෙනව නේද? මේ පාපයෝ සසර ගමනට හේතු වෙනව නම් කුසලයෝ නිවනට නේද? අපි පාපයෝ සසර ගමනට හේතු වෙනවා කියලා දැනගත්තෙත් නැහැ, කුසලයෝ නිවනට හේතු වෙනවා කියලා දැනගත්තෙත් නැහැ. ඔහේ ඉපදිලා, ඔහේ කාලා බිලා, ඔහේ රැකියාව කරලා, ඔහේ දරුව හදාගෙන, ඔහේ ජීවත් වෙලා, ඔහේ මැරිලා, ඔහේ ඉපදිනවා. මේක සසර ගමන. හැබැයි හම්බ වුණ කිසි දෙයක් එහෙම නැහැ. සතුට කියලා සොච්චන් සතුටක් වදෙසා කාලය හැම දෙයක්ම මිඩංගු කරාට ඒ වෙනුවෙන් ඒ සතුට හම්බ වෙන්නේ එක ක්ෂණයක් පමණයි. හැම දෙයකම සතුට එක මොහොතක් ක්ෂණයක් පමණයි. ඊළඟට ඒ සතුට පවත්වා ගන්න ඕන නම් මොකද කරන්නේ? හිත හිතා සතුට වෙනවා. එහෙම දෙයක් වුණානේ සිත සිතා සතුට වෙනවා. මතක් කර කර සතුට වෙනවා. ඒ හැරුණකොට ඒ සතුට එක මොහොතක්වත් තියෙන්නේ නැහැ. අන්න එහෙම ප්‍රඥාවෙන් අපි දකින්න ඕනේ අපේ සිත තුළ සිදුවෙන ක්‍රියාකාරීත්වය. එහෙමනම් මේ සබ්බ පාප පස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියන එකේ මේ පාපයෝ තමයි අපි දවන, තවන, පුච්චන, පීඩාවට පත් වෙන මෙන්න මේ අකුසලයෝ කියන දේ. අකුසලයෙන් බැහැර වෙන්න ඕනේ, හඳුනා ගන්න ඕනේ. අකුසලයේ දුකට හේතුවයි, චතුරාර්ය සත්‍යයේ සමුදයයි. ඒ වගේම කුසලයෝ කියන්නේ නිරෝධයයි නිවනයි. කොහොමද කුසලයෝ නිරෝධ නිවන වෙන්නේ? අපිට ඒවා කිසිදාක කොයියම් මොහොතකවත් දුකක් ගෙන දෙන්නේ නැති නිසා. එහෙනම් රාජකාරී ජීවිතයේදීද, ගිහි ජීවිතයේදී, එදිනෙදා වත්තේ පිටියේ වැඩ කරාද කියලා ප්‍රශ්නයක් නැහැ. දරුමල්ලෝක හිටියද කියන එක, මුදලක් හදලක් ඉතුරු කරගත්තද, යාන වාහන ගත්තද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒවා ඔබේ උත්සාහය පෙර පුණ්‍ය ශක්තියත් නිසා මේ ජීවිතයේ ඔබට පරිහරණය කරන්න සම්පූර්ණම අයිතියක් තියෙනවා. ඒ පරිහරණය කිරීම නෙමෙයි වැරද්ද. පරිහරණය කරනකොට සිතේ උපදින කෙලෙස් ටිකයි ප්‍රශ්නේ. අන්න ඒයි නිදහස් කරගන්න. එහෙනම් පරිහරණය කරන්න අයිතියක් අපිට තියෙනවා. ඒ භුක්ති විඳින්න අයිතියක් අපිට තියෙනවා. එතන සැකසෙන්නේ පිරිසිදු සිතක්. නමුත් අපිට ඒවා අයිති කරගන්න යෑමේදී තමයි අර ඇති වෙන්නේ තණ්හාව. එහෙනම් අපිට නවත්ත ගන්න පුළුවන් එකම දේ මොකද්ද? තණ්හාව. එහෙනම් තණ්හාව සදාකාලිකව තියෙනවද? නැහැ. තණ්හාව ඒ මොහොතට එතන එතනමයි උපදින්නේ. එහෙනම් එතන එතනම උපදින තණ්හාව කොතන කොතනද නවත්තන්න ඕනේ? එතන එතනම තමයි නවත්තන්න ඕනේ, ප්‍රහාණය කරන්න ඕනේ. තණ්හාවෙන් බැඳුනට පස්සේ අපිට අයින් වෙලා වැඩක් තියෙනවද? නැහැ. එහෙනම් තණ්හාව උපදින්න එන මොහොත දකින්න ඕනේ. ඒට ඔබ දක්ෂෙක් වෙන්න ඕනේ. ඒකට බණ අහන්න ඕන. ඒකට ඒ පහගත්තු බණ විමර්ශනය කරන්න ඕන, ගවේෂණය කරන්න ඕන, තමාගේ සිත තුළින්ම දකින්න ඕන. ඒ අනුව ඔබට මාර්ගය පැහැදිලිව පෙනෙන්න පටන් ගන්නවා. මං කළ යුත්තේ මේ පාපයන්ගෙන් මිදීමමයි කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ පාපය දවනවා, තවනවා, පුච්චනවාමයි. මේ සබ්බ පාපයන්ගෙන් මම මිදෙනවා. කුසලියෝ මට සැනසීම සොයගෙන දෙනවා. එහෙමනම් මම මේවා පරිහරණය කිරීමෙන් මගේ සිතත් පිරිසිදු වෙනවා, අන් අයටත් යහපතක්මයි වෙන්නේ කියන දේ තමන් තේරුම් ගන්නකොට ඔබ දස කුසලයෙන් මිදෙනවා.
දසා කුසලයේ සිද්ධ වෙන්නේ සිතෙන් කයෙන් වචනෙන් ඔබේ තුන්දරම පිරිසිදු වෙනකොට ඔබ සීලය පිළිපදිනවා. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. මේ සත්‍ය දැකීමට කියනවා ප්‍රඥාව කියලා. ඒ තුලින් ඔබේ ඉන්ද්‍රිය සංවරයට කියනවා සීලය කියලා. මේවා දකින්න දුවන හිතකට පුළුවන්කමක් නැහැ. ඒකාග්‍ර වුණ සමාධිමත් සිතකින් මේ සත්‍ය ගවේෂණය කරන්න වෙනවා. ඒකට කියනවා සමාධිය කියලා. එහෙනම් සීල සමාධි ප්‍රඥා කියන්නේ මොකක්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍යං. එහෙනම් මෙන්න මේක තමයි පටිපදාව කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ පටිපදාවයි අපි අනුගමනය කරන්න ඕන. අපි දැනගෙන හිටියේ නැත්තේ දුකෙන් නිදහස් වෙන මාර්ගයයි. දැනගෙන හිටියනම් අපි අනුගමනය කරලා මෙලහකට නිදහස් වෙලා මේ ජීවිතයේදීවත් ඒ මාර්ගය දැනගෙන අනුගමනය කළේ නැත්තම් අඥානවන්ත දුක්ඛිත ඒ වගේම අසත්පුරුෂ ගතිය ඇති පුද්ගලෙක් තවත් නැහැ පින්නතුනි. තම තමන්ගේ අසත්පුරුෂ භාවයෙන් මිදෙන්න සබ්බපාපිය උපස කළ යුතුයි. කුසලයෝ අස කිරීම තුලින් මෛත්‍රී කිරීම තුලින් තමන්ගේ හිත සැනසීමකටපත් වෙනවනම් මෛත්‍රී කරනකොට අපි අන් අයට හිත රිදෙන වචන කතා කරනවද? නැහැ. අපේ හිත පිරිසිදු වෙලා අන් අයටත් අපි වචනෙන් ක්‍රියාවෙන් සිතුවිල්ලෙන් යහපතක් වෙනවනම් අන් අයටත් යහපතක් තමන්ටත් යහපතක් වෙන දේ බුදුහාමුදුරුවෝ කියනවා භාවිතා කරන්න. එතකොට භාවිතා බහුලී කතා. බහුලව ඔබ ඒ ක්‍රියාව අනුගමනය කළොත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඔබ හැමතිස්සෙම ඉන්නේ සැහැල්ලු වෙන්නේ මේද? ඔබට ඕනේ මොකද්ද මේ ජීවිතේදී? දුකෙන් නිදහස් වෙන්න. දුක හදාගන්නේ ඔබ නම් දුක දැකලා දුකෙන් මිදෙන්නත් ඕනේ අපමයි නේද? ඒකට මාර්ගය දුක උපදින මොහොත දැකලා ඒ හේතුව නිරෝධ කරලා ඒ මිදි නිදහස් වෙන මාර්ගය අනුගමනය කිරීම නේද? ඒක නේද මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන්නේ? හොඳයි ඔබට තරහ ඇවිල්ලා නැති කෙනෙක් ඉන්නවද මෙතන? හැමෝටම තරහ ඇවිල්ලා තියෙනවා. තරහ එන වෙලාවට ඔබ කොහොමද? තව විනාඩි 5කින් 10කින් අවසන් කරනවා මේ දේශනාව. වෙහෙසටපත් වුණ ඔබට නමුත් මේ අමා බිඳක් දිය යුතුයි. එමනම් පින්නතේ තරහ ආපු වෙලාවට ඔබේ ස්වභාවය කොහොමද? ඔබ මිනිස්සෙක්ද? නැහැ. මනුෂ්‍යත් එක්ම වගේ දෙවියෙක්ද? නැහැ. එමනම් ඔබ මේ වෙලාවට මිනිසෙක් නෙමේ ඔබ යක්ෂ කියන ස්වභාවයට පත් වෙලා ඉන්නේ. යක්ෂ ද්වේෂය තරහ ආපු වෙලාවට. ඔබ මිනිසෙක් නෙමේ. එහෙනම් ඔබ මේ මොහොතේදී ඔබ ඒ කියන තරහව කියන જાතියක ඉපදිලා නැද්ද? දැන් ඉස්සෙල්ලා හිටියේ නියුණු සිතක් තියෙන කෙනා මනුස්ස ගතියක් නේද? එයා ඒතකොට මනුෂ්‍ය ජීවිතේ නේද? දැන් තරහ වුව මේ මනුෂ්‍යෙද්ද? නෑ. එතන එයා වෙන මොන જાතියක ඉපදුනා නේද? දේශසහගත ස්වභාවේ. එතකොට එයා જાතියක ඉපදිලානේ. එහෙනම් මෙහෙම කොයි තරම් જાතිවල ඉපදුනේ ඇයි? තරහට කැමති නිසා. අකමැති නම් මෛත්‍රී කරන්න තිබ්බ නේද? ඇයි තරහට කැමති වෙලා බයිනකොට බයින්නේ ගහගන්නකොට ගහගන්න යන්නේ? දේශෙන් කටයුතු කරන්නේ ඇයි? ඒකට කැමති නිසා. එහෙමනම් කැමති නිසායි අපි මේ දේ භාවිතා කරන්නේ. ඒ නිසායි ඔබ දුකට පත් වෙන්නේ. ඒ දුකෙන් නිදහස් වෙන්න නම් ඔබ ඒක දැකලා එයින් මිදෙන්න ඕන. ඔබම තේරුම් ගන්නවා මේ දේශසහගත ස්වභාවය මට පීඩාවකටමයි පත් වෙන්නේ කියලා. දැන් ඒක මං කියනවට වැඩිය ඔබ ඒක අත්දැකලා දැක්කොත් ඔබට ප්‍රත්‍යක්ෂ නැද්ද? එනම් ප්‍රත්‍යක්ෂයි කියන්නේ අත්දකින්නවා කියන එකට තමයි. ඒක තමයි කියන්නේ ප්‍රත්‍යක්ෂයි අද්දුටුයි සත්‍යයි මොකද්ද? තරහව මට දුකම ගෙන දෙනවා කියන එක. අන්න එදාට ඔබ තරහක් කෙනකොට බයයි. පස්සම් බයං කාය සංඛාරං අස සිස්සාමීති සික්කති. පස්සම් බයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්කති. ශික්ෂණය වෙන්න ඕනේ, අපි දමණය වෙන්න ඕනේ මෙන්න මේ අකුසලිය උපදින මොහොත දැකලා. එමනම් ඔබ තේරුම් ගන්න ඕනේ මේ මට පීඩාව ගෙන දෙන්නේ කෙලස්මයි. තථාගත බුදුපියාණන් වහන්සේ සව් කෙලසුන් නැසුසේක. එහෙනම් අපි තුලත් කෙලස් තියෙනවා, කෙලස් උපදිනවා. කෙලස් උපදින්නේ ඒ මොහොතට උපදින කෙලස් අපි දකින්න ඕන. කෙලස් හැමතිස්සම අපිට දුකමයි ගෙන දෙන්නේ. අපි හැමෝටම දුකෙන් නිදහස් වෙන්න ඕන නම් කෙලස් හඳුනා ගන්න ඕන. ඒ කෙලස් තමයි රාගේ ක්ලේශයක්, දේශේ ක්ලේශයක්, මෝහේ ක්ලේශයක්. එනිසා සත්‍ය දොඩන්නාකම නිසා අපි රාගයෙන් බැඳෙනවා, ද්වේෂයෙන් ගැටෙනවා. එහෙමනම් අන්නාර අපිට පීඩා කරන ද්වේෂය අපි මොකද කරන්නේ? උපදින්න එනකොට උත්පාද අනුත්පාද කරන්න ඕන. උත්පාදේ නම් දුකමයි, අනුත්පාදේ නම් සුවයමයි. එහෙනම් අනුත්පාද නිරෝධය කියලා කියන්නේ නිවනයි. ඉතින් නිරෝධයට අනුගමනය කරපු මාර්ගය උපදීන මොහොත ප්‍රඥාවෙන් දැක්කා.
ඒකට ක්‍රියාත්මක වුණේ නෑ. ඔබේ ඉන්ද්‍රිය සංවර වුණා, සීලය සමාධිමත් සිතකින් මේක දැක්කා. සමාධිය තුලින් තමයි ඒක වෙනව දකින්න පුළුවන්. ඉතින් ඔබ මාර්ගය පූර්ණ කරනවානේ පින්නතුනි. දැන් පටිච්ච සම්පදාය කියන එක තේරෙනවද? පටිච්ච සම්පදාය කියන්නේ ඔබ කැමැත්තෙන් බැඳුනොත් නේද දුකට හේතු හටගන්නේ. ඇයි පටිච්ච සම්පදාය කියන්නේ? ඔබ බැඳුනොත් පටිච්ච වෙනවා කියන්නේ කැමැත්තෙන් බැඳෙනවා. කැමැත්තෙන් බැඳෙන ගතිය තමයි ළඟ තියෙනවා. අපිට ප්‍රිය දේවල් වලට කැමැත්තෙන් බැඳෙනවා. ඉතින් ඕක නේද මේ ජීවිතේ කරන්නේ? ඉතින් ඒකම නේද දුකට හේතුව? එතකොට ඔබ දුකට හේතු හදා හදා යනවා මිසක් දුකට හේතු නිරෝධ කර කර යනවද? එහෙමනම් මාර්ගයකද ඉන්නේ? එහෙමනම් ওই දුක මත්තටත් හිමි වෙනව නේද? කැමතිද ආයෙ දුක් විඳින්න? කැමති නැත්නම් ওই මාර්ගය තමා තුළින් දැකලා ඒ මාර්ගය අනුගමනය කරලා දුකෙන් නිදහස් වෙන්න ඕන. එයයි කළ යුතු දේ. පැවැත්ම තුළ දුක්සහගත ස්වභාවයන් අපට උරුම වෙනවා. ඒක දැන දැකගෙන කුසලස්ස උපසම්පදා කියන්නේ අන්න අර පින්නතුනි, අර ද්වේෂයෙන් බැඳෙන්න එන තැනම නොබැඳී ඉන්න එක වීත දෝෂී නෙමේද? රාගෙන් කැමැත්තෙන් බැඳෙන්න එන තැන නොබැඳී සිටීම වීත රාගී නෙමේද? ඇයි අපි බැඳෙන්නේ නැත්තේ? ඇයි අපි ගැටෙන්නේ නැත්තේ? ඒවා කවදාවත් සදාකාලිකව අපට මට ඕන විදිහට පවත්වා ගන්න නවත්වා ගන්න බැරි බව තේරුම් ගැනීම. එහෙනම් හැම දෙයක්ම මොකද වෙන්නේ? විපරිණාම ධර්මයටපත් වෙනවා. බුදුහාමුදුරුව මේ ලෝව පහළ වෙලා සෑම කෙනාටම කියලා දෙන්නේ ඔන්න ඒ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන ධර්මය. අපේ ධර්ම දැක්ම මොකද්ද? නිච්ච සුඛයි අත්තයි. මේ ලෝකේ පවතින සතුට, ඒ සතුට මට ලබා ගත්තොත් තමයි මට සුඛය ලැබෙන්නේ. ඒ නිසා ඒව මගේ කරගන්නවා. ඒක නේද අපේ දැක්ම? ඒක නේද කරගෙන ආවේ? ඒ නිසා නේද ඉපදුනේ? ඒ නිසා නේද මේ නාමයකෝ රූපයකෝ හම්බුනේ? එහෙමනම් මේ ජීවිතේදිත් කරන්න එකම නේද? ප්‍රිය දෙයට බැඳෙනවා, ප්‍රිය දෙයට ගැටෙනවා. ආයෙත් කරන්නේ හේතුමයි නේද? බුදුහාමුදුරුව කිව්වා නේද හේතු තුනයි කියලා? ලෝභයේ දේශේ මොහේ නෙවෙයිද මේ ඇලෙනකොට ලෝභයත්, ගැටෙනකොට දේශයත් නෙවෙයිද ඇති වෙන්නේ? එහෙමනම් මේ සසර ගමන නිමා කරගන්න මාර්ගයක් අපි අනුගමනය කරනවද කියලා තම තමන් තම තමන්ගේ සිත්වලින් විමර්ශනය කරලා බලන්න ඕන. සබ්බ පාපයෝ පස්සෙ කරලා කුසලය ඇසුරු කරන්න කීවා. ඒ කුසලය තුල තම අර වීත රාගී, වීත දෝෂී, වීත මොහී කියන ස්වභාවය ඇති වෙන්නේ. ඒ නිසාම යම් මොහතක ඔබ මේ මාර්ගය අනුගමනය කළොත් ඔබට පුළුවන් වෙනවා කොයි යම් මොහතකරි සදාකාලික වූ නිවන නම් වූ රාගක්ඛයෝ නිබ්බාණ, දේශක්ඛයෝ නිබ්බාණ, මෝහක්ඛයෝ නිබ්බාණ කියන තැනටපත් වෙන්න. ඒ කියන්නේ පූර්ණ ලෙසම රාගයෙන් දුරු වෙන්නේ නැද්ද? රාගේ උපදින උපදින තැන නවත්තගෙන ප්‍රතිපදාව යදුනා නම් පූර්ණ ලෙසම ද්වේෂයෙන් අයින් වෙන්නේ නැද්ද? ඒ ද්වේෂයේ උපදින උපදින මොහොතේ හේතුඵලය දැකලා නිදහස් වුණා නම්. ඒ වගේම මේ මෝහය කියන්නේ අවිද්‍යාව, මේ දේ නොදැනගෙන දුකට හේතුවයි මේ සිද්ධ වෙන්නේ, මිදීමමයි නිවන කියන දේ දැනගත්තේ නැති එක මෝහය නේද? අවිද්‍යාව. එහෙනම් ඔබ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදෙනවා මෙන්න මේ කෙටි කාලය තුළ මේ දේශනා කළ ධර්මය ඔබ හොඳින් තේරුම් ගන්න ඕන. වැරද්ද මගේ, මමයි වැරද්ද හදා ගන්න ඕන. කුසලය ඇසුරු කිරීම තුළින් වීත රාගේ, වීත දෝෂේ, වීත මොහේ ස්වභාවයට පත් වෙනවා කියලා කියන්නේ තමන්ගේ හිත පිරිසිදු වෙනවා. සචිත්ත පරියෝ දපණ. එහෙනම් තමන්ගේ හිත පිරිසිදු කරගන්න නේද මේ ඔක්කොම කරන්නේ? ඇයි ඒ? වහා ගිනි ගන්නා සුළු මේ සිත අපිරිසිදු වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක දැන දැකගත්ත කෙනා අපිරිසිදු වෙන්න එනවා සංසාර ගති පුරුද්දට දකින්නවා අපිරිසිදු වෙන්නයි එන්නේ. මෙන්න දුකට හේතුව ඒ දකින්නේ සමුදේ සත්‍යයයි, ඒ ප්‍රහාණය කිරීම නිරෝධයයි, මාර්ගය නිරෝධ ගාමිනී පටිපදාවයි. මෙන්න මෙයයි තමන් තුළින් දකින්න ඕන. දැන් චතුරාර්ය සත්‍ය කියන්නේ 아무තේ දෙයක්ද නැහැනේ දරුවනි. මේ ඉදිනදා ජීවිතේ භාවිතා කළ යුතු දෙයක් තුලින් අත් දකින ධර්මතාවයක් පටිච්ච සම්පදාය කි මැදුනොත් දුකට හේතුව සමුදේ විහි වෙනවා. ඒකයි මෙන්න මෙහෙම ධර්මතාවයක් අපි තුල සිද්ධ වෙනවා. ඇයි? සිත කියන්නේ ශක්තිය. මේ සිත හැම මොහොතකම බලාගෙන ඉන්නේ යම අල්ලා ගන්න, උපාදානය කරන්න, එකතු කරගන්න ආසාව තුලින්, ගැටීම තුලින්, නැත්නම් ලෝභය තුලින්, දේශය තුලින්. අන්න ඒක අපි අඳුනගෙන තමන්ගේ සිත තේරුම් අරගෙන සබ්බ පාපය උපස්ස කරන කොටත් හිත පිරිසිදු වෙනවා, කුසලය ආශ්‍රය කරන කොටත් හිත පිරිසිදු වෙනවා. දෙයාකාරයකින් පිරිසිදු වෙන ඔබේ සචිත්තය පරියෝ දපනම්
ඒ තම් බුද්ධානු ශාසනම්. මොකද්ද බුද්ධානු ශාසනාව කිව්වේ? බුද්ධ කියන්නේ මොකද්ද? ඔබ හිතනවා මේක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ කියන එක නේද බුද්ධානු ශාසනම කියන්නේ? නෑ පින්නතුනි. දැන් බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන එකයි. මොකද්ද පරියාප්තිය කියන්නේ? බුද්ධ දේශනාවටයි පරියාප්තිය කියන්නේ. ප්‍රතිපත්තිය කියන්නේ ඒ දේශනාව අහලා දැන් ඔබට මම මේ කියපු දේශනාව තුළින් ඔබට යමක් ලැබුණා නම් ඒක ඒ තුළින් ඔබ දැන් සම්මුදය මේ දුකට හේතුව දැකලා නිරෝධ කරන්න ඔබ මාර්ගයේ යම් කිසි විදිහකට දැන දැක්ගත්තා නම් ඒක නෙමෙයිද ප්‍රතිපත්තිය? එහෙනම් ඒක මේ බුදුහාමුදුරුවෝ කියපු ධර්මයේ තුළින් නේද ඔබට ලැබුණේ? එහෙනම් පරියාප්තිය ප්‍රතිපත්තිය ඔබ තුළ නේද සිද්ධ වෙන්නේ? ප්‍රතිවේදේ කියන්නේ මොකද්ද? නිදහස් වීම. ඒකත් ඔබ තුළ නේද සිද්ධ වෙන්නේ? එහෙනම් බුද්ධ ශාසනය කොහෙද තියෙන්නේ පින්නතුනි? ඔබගේ සිත තුළමයි. ශාසනය, බුද්ධ ශාසනය. බුද්ධ කියන්නේ මොකද්ද? බුද්ධ කියලා කියන්නේ පින්නතුනි හිත පිරිසිදු කර ගැනීම. සුද්ධ කරපුවමයි බුද්ධ වෙන්නේ. සුද්ධ කරනවා කියන්නේ මොකද්ද? ඔන්න ඔය කෙලෙස් උපදින උපදින මොහොතේ ප්‍රහාණය කිරීම. එමනම් සුද්ධ වුණොත් තමයි බුද්ධ වෙන්නේ. බුද්ධ වුණොත් තමයි සසල දුකෙන් නිදහස් වෙන්නේ. ඒකයි තේරුම් ගන්න ඕන දේ. සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානු ශාසනං කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කළේ. ඔන්න ඔය ගාථාවේ සම්පූර්ණෙම තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මය. ඔබ සියලු දෙනා ඒ ටික තේරුම් ගන්න ඕන. ඔබ සියලු දෙනාගේම වටිනා ජීවිත මේ ජීවිතයේදී ඔය ලෞකික භෞතික දේ තුළින් ඔබ අධ්‍යාත්මේ ඒ ක්‍රියාකාරකම් කරන ගමන්ම ඔබට ඔබේ අධ්‍යාත්ම පාරිශුද්ධිය උදෙසා ඔබ කටයුතු කළොත් ඔබට මෙලවත් පරලොවත් කියන දෙකම ජය ගන්න පුළුවන් වෙනවා. ඕනෑම කෙනෙක් ලෞකික ජීවිතයේ ඉගෙනගෙන රැකී ආරක්ෂා කරලා ඉහළින් ඉහළට ගිහිල්ලා විඥානීය ක්‍රියාකාරීත්වය තුළින් මේ ලෞකික භෞතික ලෝකයේ දියුණුවක් ලබනවා පින්නතුනි ඒ කිසිසේත්ම ප්‍රතික්ෂේප කළ යුතු දෙයක් නෙමෙයි. ඒ කළ යුතු දෙයක් මොකද? ඉපදුනා නම් ජීවත් වෙන්න වෙනවා. ජීවත් වෙන්න නම් ඉගෙන ගන්න වෙනවා. රැකියාවක් කරන්න වෙනවා. මුදලක් හම්බ කර ගන්න වෙනවා. ඉන්න තැනක් හදා ගන්න වෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතය අවශ්‍ය කටයුතු කර ගන්න වෙනවා. ඒ සඳහා ලෞකික ජීවිතයේ අවශ්‍යයි ඒ දේ කරගන්න ඕන. ලෝකෝත්තර කියන්නේ ඒකටවත් නොබැඳී සිටීම තුළින් තමන්ගේ හිත පිරිසිදු කරගෙන ලෝකෝත්තර භාවයට පත් වෙන්න පුළුවන් කියන එකයි. එහෙමනම් අද දවසේ අපේ පින්වත් ශීලා කොම්පල දී ප්‍රධාන කළමනාකාරී මහත්මිය බැංකු සේවයෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් මේ ධර්ම දේශනාවක් පවත්වන්න තීරණය කළා. සැබවින්ම ඒ මහත්මිය අපේ ආරාමයට එනවා. ඒ වගේම පොයේ දවසට ඇවිල්ලා හොඳින් ධර්ම ශ්‍රවණය කරනවා. යම් දහම් අවබෝධයක් ලැබපු කෙනෙක්. ඇයිට මේ ධර්මයේ තේරෙනවා. විශේෂයෙන්ම මේ ධර්මයේ පිළිබඳ ලොකු වුණාවක් තියෙනවා. ඒ නිසාමයි ඔබටත් මේ ධහමෙන් බිඳක්. යා යම් කිසි අධ්‍යාත්මික විමුක්තියක් ලැබුවා නම් මා ලැබපු සුවය ඔබටත් දෙන්න මම කැමතියි කියන මහා කරුණාවක් යාගේ සිත තුළ ඉපදිලා තමා ඔබට අපිව වඩම්මවලා මේ ධර්මයෙන් බිඳක් දෙන්න සැලැස්ුවේ. ඒක තමයි පින්නතුනි ධර්ම දානය කියන්නේ. මේ මා දේශනා කරපු දේනුත් ඔබට යම් කිසි දෙයක් ලැබුණා නම් ඒ තමයි අපි ලබන නිරාමිස සුවය. ඒ වගේම මේ පින්නත් මහත්මිය මේ සියලුම දෙනාට මේ ධර්ම දානේ දීලා ඒ ධර්ම දානේ තුලින් ඔබට යම් කිසි විදිහක ධර්මයක් අවබෝධ වුණා නම් ඔබ සියලු දෙනාට තම තමත් මේ බණ අහලා ඒ ධර්ම මාර්ගේ පූර්ණ කරගෙන සදාටම සංසාර දුකෙන් මිදී නිදහස් වීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සේවයේ නිරත සියලු දෙනාටත් විශ්‍රාමික සියලු දෙනාටත් ශීලා කොන්පොල මියගේ මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් කායික හා මානසික නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මොකද මේ ධර්ම දේශනාවෙන්නුත් ඇයගේ ජීවිතය යහපත් ජීවිතය තුළිනුත් තම තමන් කරගත්තා වූ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලයනුත් ඒ සියලුම දෙවි මෑණියන් ඇතුළු ඒ පින් බලාපොරොත්තු වන සෑම සියලු දෙනාටත් මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගැනීමට මේ පුණ්‍ය ශක්තිය උදව්වක් උපකාරයක් වේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සේවය කර අභාවයට පත් සියලුම දෙනාට පින් අනුමෝදන් කරවීමත් කෝන්පොල මහතාගේ අභාවයට පත් මව සහ පියා සහ කෝන්පොල මහත්මියගේ පියා ඇතුළු පවුලේ මියගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් ඇයි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කෝන්පොල මහත්මියට නිවන් මව. එමනම් මේ කරගත්තා වූ සියලු පුණ්‍ය සම්භාර ධර්මය ඔබ අනුමෝදන් කළ යුතුයි. ඔබ සියලු දෙනා
පින්නතනි අපි ආව දීර්ඝ සංසාර ගමනේදී අපිට ඕනෑ තරම් මව් දෙමව්පිය සහෝදර සහෝදරියෝ නෑදෑ හිත මිත්‍රාදීන් අනන්තවත් ඉඳලා තියෙනවා. අපි මේ ජීවිතය ඇසුරු කරන ආය පමණක් අපි දැනගත්තට ඒ අයට පමණක් පින් අනුමෝදන් කරාට පින්නතුනි අර සංසාරගත ඥාන්තී පින් බලාපොරොත්තු සිටිනවා වෙන්න පුළුවනි. ඒ නිසා අනන්ත සංසාරේ පටන් මේ මොහොත දක්වා තම තමන් ආව දීර්ඝ සංසාර ගමනේදී තම තමන්ට උදව් කළ උපකාර කළ පිහිටෝ මග පෙන්වෝ සහ සම්බන්ධෝ මව් දෙමව්පිය වැඩිහිටි ගුරුවර ආදීන්ට ස්වාමීන්ට භාර්යාවන්ට දූ දරුවන්ට සහෝදර සහෝදරියන්ට ඥාතීන්ට හිතවතුන්ට අසල්වැසියන්ට දෙසදසුන්ට ආදී වශයෙන් යම් තාක් ඇසුරු කළ අයගේ යම් කිසිවෙක් මේ පරලෝක ස්පින් බලාපොරොත්තු සිටිනවා නම් ඔබ තම තමන්ගේ ඒ ඥාති වර්ගයාට මේ සියලුම පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම සංසාර දුකෙන් මිදී පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා කියලා ඔබ සිල් දෙන අධිෂ්ඨාන කරන්න. ඒ වගේම යම් තාක් කල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය මිච්ඡාදිට්ඨික රූප දේවතාවුන් බෝමාට දේවතාවුන් ආදී වශයෙන් යම් තාක් දෙවි දේවතාවුන් වහන්සේලා පින් බලාපොරොත්තු සිටින ඒ සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. දෙවියෝද මේ පින් අනුමෝදන් කරගෙන සංසාර දුකෙන් මිදී පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා. ඒ වගේම අපේ ඇසට පෙනෙන නොපෙනෙන ලෝකවල දුක්ඛිත ස්ථානවල ඉපදී සිටින ප්‍රේත භූත පිසාච අමනුෂ්‍ය කුම්භාණ්ඩ බහිරව යක්ෂ පරදත්ත උපජීවි නිරේතිර සංවාදී මේ දුක්ඛිත ස්ථානවල ඉපදී සිටින සත්‍යම් කෙරෙහි අනුකම්පා සිතක් ඇතුව ඒ සියලු සත්ත්වයන්ටද මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. ඒ සියලු සත්ත්වයෝද මේ පින් අනුමෝදන් කරගෙන සංසාර දුකෙන් මිදී නිදහසෙත්වා. ඔබ සෑම සියලු දෙනාගේම නමින් මිය පරලෝකයේ යම් තාක් ඥාති වර්ගයා යම් විදියකින් අභව්‍ය ස්ථානයක ඉපදී පින් බලාපොරොත්තු සිටිනන්ගේ සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. ඒ සියලුම ඥාති වර්ගයා සංසාර දුකෙන් මිදී පරම නිබ්බාන සුවයම සුවපත් වේවා කියලා ඔබ සියලු දෙනා අධිෂ්ඨාන කරන්න. ඒ වගේම අපේ කෝන්කොළ මහත්මිය කියන්නේ බොහොම මේ ධර්ම මාර්ගය යන කෙනෙක්. එතුමියගේ යම් කිසි විදියකින් මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙලා ඒ දහම් මඟ යමින් මේ කරගත්තා වූ පුණ්‍ය ශක්තිය බලයෙන්ුත් එතුමියට මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය පූර්ණ කරගෙන සදාටම මේ සංසාර දුකෙන් මිදී ඒ බුදුපසේ බුදුමහානහ අරහතුන් වහන්සේලා නිවි සැනහිල් වදාළේ අමා මහ නිවනින් සැනසීමට මේ මඟ පූර්ණේ කර ගැනීමට මේ පුණ්‍ය ශක්තිය තුමිට උදව්වක් වේවා, උපකාරයක් වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනාම වේවා කියලා අධිෂ්ඨාන කරන්න. එහෙමනම් අපි දෙවියන්ටත් මේ ගියයට පින් අනුමෝදන් කරන්නට මේ ගාතාවන් එකටම කියමු. ඉතාවතාජම්හි සම්බදම් පුඤ්ඤ සම්පදම් සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉතාවතාජම්හි සම්බදම් පුඤ්ඤ සම්පදම් සම්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉතාවතාජම්හි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ තීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. හොඳයි, ඔබ සියලු දෙනා අධිෂ්ඨාන කරගන්න ඕන එමිනා පුණ්‍ය කම්මේන මම මේ කරගත්තා වූ පුණ්‍ය ශක්තියේ බලෙන් මා මේ බාල සමාගම මම ඇසුරු කරන මගේ සිත ඇසුරු කරන බාලයන්ගෙන් මම මිදෙනවා. ඒ බාලයෝ තමයි ඔන්නෝ කෙලස් කියන්නේ. ඒ බාලයන්ගෙන් මම මිදෙනවා. සතන් සමාගම හෝතු සත්පුරුෂ සමාගමේ මගේ හිතට ඇසුරු කරන්න මම කියලා දෙනවා, පුරුදු කරනවා, පුහුණු කරනවා, භාවිතයට ගන්නවා. ඒකම තමයි කිවිය සේවනාච බාලාන පණ්ඩිතානාච සේවන පූජාච පූජනීයානම් කිවෙත් මේ බාලයෝ මගේ සිතට ඇසුරු කරන්න දෙන්නේ නැහැ. මම මෙතුවක්කල් බාලයෝ ඇසුරු කරලා මම දුකටපත් වුණා. ඒ බාලයන්ගෙන් මිදලා පණ්ඩිතයෝ කියනා වූ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා විතරාගේ විත දෝසිතමෝ වේ ස්වභාවය මම භාවිතා කරනවා. ඒ තුලින් පූජාච පූජනීයානම් කියන්නේ මගේ හිත පිරිසිදුවෙන් පිරිසිදු භාවයෙන් පිරිසිදු භාවයටමපත් වෙනවා කියන එකයි. ඒ වගේම සතන් සමාගම හෝතු යාව නිබ්බානපත්ය කියන්නේ සියලු බැමි වලින් මිදී නිදහස් වීමට මට මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව මේ ගාතාව කියන්න මේ අදිෂ්ඨාන ගාතාව. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම
සතන් සමාග මෝහෝතු යාව නිබ්බාන පත්තියා. නිබ්බාන ගාමීම සඳහා ඔබ සියලු දෙනාට ආශිර්වාද කරනවා. සම්බීතියෝ විමච්ඡන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්තේ භවන්තු තේ. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති.